මම කියන එක බොරු නම් රවි සෙනවිරත්නට මං අභියෝග කරන පුළුවන් නම් මං කියන එක බොරු කියලා කියන්න රවි සෙනවිරත්න වාහනවල දාන් අරන් ගියා සාගල්ලාව හම්බෙන්න ඒව ප්‍රතික්ෂේප කරපු නිසා තමා ඒ තරහට තමා රණවිල් වික්‍රමසිංහ පලිගන්න මේ කියන කමිටුව පත් කළේ උදේ ගම්මන්පිල වාර්තා දෙකක් එළියට දානවා කියලා ප්‍රසිද්ධ කරලා තිබ්බා ඒ වාර්තා දෙකෙන් ඔහු එළියට දැම්මේ එක වාර්තාවයි ඒ තමා ජයකිදි අල්විස් කියන හිටපු විනිසුරුවරයාගේ වෙරියගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට ඒගොල්ලෝ මාලිමාවට සහයෝගය දක්වන්න යනවා කියලා දැනගත්තට පස්සේ සාගල රත්නායක වගේ කට්ටිය ධම්මල රණවිල් වික්‍රමසිංහ ආරාධනා කළා ඒගොල්ලන් කඳුරට එන්න කියලා. සමගි ජන බලවේගයත් ආරාධනා කළා. මේ පාර්ශව දෙකම ඔවුන්ට ඔෆර් කළා විශේෂයෙන් රවිට ඔෆර් කළා ඔය රවි දැන් ඉන්න පෝස්ට් එක. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය. මම කියන එක බොරු නම් රවි සෙනවිරත්නට මං අභියෝග කරන පුළුවන් නම් මං කියන එක බොරු කියලා කියන්න. රවි සෙනවිරත්න වාහනවල දාන් අරන් ගියා සාගල්ලාව හම්බෙන්න. සාගරලයේ කට්ටිය හම්බෙන්න. ඒව ප්‍රතික්ෂේප කරපු නිසා තමා ඒ තරහට තමා රණවිල් වික්‍රමසිංහ පලිගන්න මේ කියන කමිටුව පත් කළේ. ජයකිදි අල්විස් කියන විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ මේ කමිටුව. අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයපු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කට උත්තර ගත්තා මේකේ පොලිස් ඒකකයේ 1400 ගණනකින් ඒ 1400 ගණනකින් කට උත්තර අරගෙන 400 ගණනකගේ සාක්ෂි විභාග කරලා තමයි ඒගොල්ලෝ තමන්ගේ තීන්දුව දුන්නේ මේ කොමිෂන් සභාවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඔක්කොම ගෙන්නුවේ සාක්ෂිකාරයේ විදිහට හැබැයි දෙන්නෙක් විතරක් වග උත්තරකාරයේ විදිහට ගෙන්නවා ඒ තමයි රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර ඒ දෙන්නගේ සාක්ෂිවලදී ඉතා බරපතල කරුණු ගණනාවක් අර්ණාවරණය වුණ ගමන් ශානි අබේසේකරගේ සාක්ෂි ඉවර වුණ ගමන් ඔක්කොම නවත්තලා කොමිසම වහනවා ශානිගෙන් තමයි අවසන් වරට කොමිසම සාක්ෂි ගත්තේ එහෙම කරපු කොමිසම ශානි අබේසේකරට සහ රවි සෙනවිරත්න විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ කළේ නැහැ මොකද ඒකට හේතුවක් තිබ්බයි හේතුව තමයි ඔවුන් බරපතල කරුණු ගණනාවක් අනාවරණය කළා එතකොට මේ 400 ගානකගේ සාක්ෂි අරගෙන 1400 ගානකේ කට උත්තර අරගෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ශාන්ති සාරවිට විරුද්ධව නිර්දේශ කළේ නැහැ